රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අදත් කොළඹදී විරෝධතාවක නිරත වුණේ රාජ්‍ය රැකියා ලබා දීමේ වැඩපිළිවෙල තුල ඔවුන්ට මතුවෙති ගැටලු හේතුවෙන්. ඔවුන් තවමත් කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානයේ ඉදිරිපිට රැඳී සිටිනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට සම්බන්ධ කරගත් අප මාණ්ඩලික වාර්තාකරු චානුක පෙරේරා. පසුගිය අගෝස්තු 18 වෙනිදා ආරම්භ වුණු විරෝධතා මාලාවේ තවත් එක් පියවරක් ලෙස තමයි අද මේ විරෝධතාවය පැවැත්වෙන්නේ. ඔව් මේ වෙනකොටත් රැකියා රුපාදාරින්ගෙන් 10000කට දෙවෙනි වතාවට කැබිනට් අනුමැති ලබා ගත්ත රැකියා ලබා දීම සම්බන්ධව. හැබැයි ඒකට දිනයක් තම ප්‍රකාශ කළේ නැහැ. ඒකට ඒ දිනය සම්බන්ධව තමයි මේ පොරවැදීම තියෙන්නේ. මේ අරගලයේ තියෙන ඒ වෙනුවෙන්. අද දැන් සාකච්ඡාවෙන් අපිට ලිඛිතව පොරොන්දුවක් උනේ නැහැ අමාත්‍යංශයෙන් හෝ ජනපති ලේකම් කාර්යාලයෙන්. ඒකට ඒක තමයි අපිට ඊළඟට අවශ්‍ය වෙන්නේ. ඒකට අද දවසේ අපි දැන් තව මොහොතකින් අපේ නායකයෝ ක්‍රියාකාරීන් එකතු වෙලා සාකච්ඡාවක් ගන්නවා. හෙට දවසේ මොකද කරන්න කියලා ඊට පස්සේ අපි තීරණය කරනවා මෙහි ඉදිරි ක්‍රියා මාර්ග මොනවාද කියන එක. අද දිනේ පුරාවටම ඒකාබද්ධ රැකියා විරෝධ උපාධිධාරීන්ගේ සංගමේ මේ පිරිස විරෝධතාවය නිරත වුණා. කොටුව දුම්රිය පොලස්සලින් ආරම්භ වෙලා ජනාධිපති ලේකම් කාර්යාලසලටත් නැවතත් මෙම ස්ථානයට තිතින් අපි දැන් සූදානම් යමු වන්නට එහි දර්ශන වෙත. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අදත් කොළඹදී විරෝධතාවක නිරත වුණේ රාජ්‍ය රැකියා ලබා දීමේ වැඩපිළිවෙල තුළ ඔවුන්ට මතුව ඇති ගැටලු හේතුවෙන්. අද උදෑසන විරෝධතා කරුවන් එක් රැස් වුණේ කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය පොළ අසලටයි. එහි සිටි පිරිස පාගමනින් ජනාධිපති කාර්යාලය අසලට යාමේදී පොලිසියෙන් ඊට බාධා මතු වුණා. සංවාදයෙන් පසු නිසි පිළිතුරක් නොලැබුණු පිරිස යලි ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කිරීම ආරම්භ වුණා.